සෞර්ධ හිතවතුනි ආයු බොවන් ඇත්ත බ්ලොග්ස් වෙනුවෙන් ඔබව පිළිගන්නවා මම ගයාන් මදුසංක සිංහල ගම ඔන්න දැන් සමාජයට අලුත් අලුත් අමුතු අමුතු මාතෘකා දෙන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දෙනවා අලුත්ම එකක් මොකද්ද එයා ෆයිට් කරනවා පිරිමි දෙන්නෙක් එක්ක හැබැයි එයාට පස්සේ පහර වැදිලා එයා රෝහල් ගත වුණු බවත් අපිට දකින්නට ලැබෙනවා ප්‍රශ්න තියෙන්නේ ඩයනාගමගේ රෝහල් ගතවීමවත් මේ පහර දීමවත් නෙවෙයි ඩයනාගමගේ ඉතා කැත විදිහට අර මන්ත්‍රීවරුන්ට බනිනවා හැබැයි මන්ත්‍රීවරු පිරිමි විදිහට ඩයනාගමගේගේ බෙල්ලෙන් අල්ලලා ඩයනාගමගේට පහර දුන්නා නම් ඒක සම්පූර්ණ වැරදි අපිට මෑත කාලයේ පාර්ලිමේන්තුව එපාම කරවන චරිතයක් බවට ඩයනාගමගේ මැතිනිය පත් වෙලා තියෙනවා ඒක ඇත්තටම ඩයනා ගමගේගේ වමනාව නොවන බව සෞර්ධ හිතවතුනි මම කියන්න ඕනේ ඔබ දන්නවද මම දන්නේ නැහැ ඩයනා ගමගේ ව මේ වෙලාවේ පවතින පාලකයන්ගෙත් ලොකුම කෙනා විසින් තමයි මෙහෙවන්නේ දැන් ඒ ලොකුම කෙනාට ඩයනා ගමගේ වමනා නැත මේක ඩයනා ගමගේ දන්නෙත් නැහැ මං හිතන්නේ ඩයනා ගමගේ එක පැත්තකින් පව් ඉතින් අර ලොකු මේකේ මොකද කරන්නේ දැන් ඩයනා ගමගේව කපා හැරීමේ කොන්ත්‍රාත්තුව දන්නේම නැතු එයාටම බාර දීලා ඊශ්‍රායලය හා පලස්තීනය අතර මහා යුද්ධයක් මේ වෙලාවේ ලෝකයේ තුල ගොනු වෙලා තියෙනවනේ හැබැයි දන්නේම නැතුව දැන් ඊට වඩා භයානක යුද්ධයක් බවට පත් වෙලා මේ සුජිත් සංජය පෙරේරාගේ ඩයනා ගමගේ මේ කතාව නැත්නම් මේ ෆයිට් එක එක පැත්තකින් බලද්දි මේ කාරණේ එච්චර වුවමනා කාරණේකුත් නෙමෙයි මොකද දන්නවද මේකේ රටට බලපෑමක් නැහැ මේකෙන් ගොඩක්ම බලපෑම එන්නේ ඩයනා ගමගේට මොකද මං අර උඩින් කිව්වා වගේ ඩයනා ගමගේව මෙහෙවන ප්‍රධාන අධ්‍යක්ෂකවරයාට දැන් ඩයනාව ඕනේ නැහැ මොකද ඩයනාගේ වින්ඩෝර ටික වෙලා ඉවරයි ඩයනා දන්නේ නැහැ මං ඒක කිව්වේ ඩයනා පව් මේ වගේ ඉතින් නූගත් අශීලාචාර ගැහැණු හෝ පිරිමි පාර්ලිමේන්තු යවන ඔබට මට තමයි මුලින්ම කණ පැලෙන්න ගහන්න ඕනි කියලා මම නම් විශ්වාස කරනවා